ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගන්න පහුගිය සතියේ දෙක ඇතුළත ආයතන හයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් දැක්කා. ඉතින් මේ ආයතන හය අතුරින් මේ වෙද්දි අපේ කැබිනට් මණ්ඩලය විසින් ෂෝට් ලිස්ට් කරලා තියෙනවා තව ආයතන තුනක්. ඒ කියන්නේ ඒ ආයතන අතුරින් ආයතන තුනක් ෂෝට් ලිස්ට් කරලා තියෙනවා. ඒ ආයතන තුන ඇතුළට ඇතුල් වෙලා තියෙනවා අපේ ලංකාවේ ආයතන, ලංකාවේ සමාගම්, ව්‍යාපාර කරන සමාගම් දෙකක් සහ විදේශ සමාගමකුත් ඒ ඇතුළට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ මුලින් හම්බුණු සමාගම් හය තීරණය කරේ අපේ රජය විසින් පිහිටවලා තිබුණු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් තමයි ආයතන හයක් සිලෙක් කරගෙන තිබුණේ. ඉතින් ඒකත් එක්ක ඔවුන්ගේ අර ක්‍රයිටේරියාස් එක්ක ඒගොල්ලෝ දැන් මේ වෙද්දී කැබිනට් මණ්ඩලය විසින් තවත් ආයතන තුනක්, ඒ කියන්නේ අවසන් වටයට ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් මේ ආයතන තුන තමයි ඒෂියා කන්සල්ටිං ආයතනය, ඒ කියන්නේ මේක තමයි විදේශ ආයතනය. අනිත් ආයතන දෙක තමයි හේලී සහ ෂෙරීෂා ටෙක්නොලජීස් අනුබද්ධ සුප්‍රීම් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් ග්ලෝබල් ඒ එකතු වෙලා නිර්මාණය කරගත්ත සන්ධානය. ඉතින් මේකත් එක්ක මම බැලුවා දැන් මේ ෂෝට් ලිස්ට් වෙලා තියෙන ආයතන තුන සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා. කවුද මේ, මොකද මේ දැන් ශ්‍රී ලංකන් එක විකුණනවා නම් මේ ආයතන තුනෙන් එකක් තමයි ඕක ගන්න අවසානයේ ඉතුරු වෙන්නේ, මේ ප්‍රධාන ආයතන තුන අතුරින් එකක්. ඉතින් ඒකෙදි මම මුලින්ම බැලුවා මේ අපේ ඉදිරිපත් වෙලා තියෙන විදේශ සමාගම මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලන්න. මම මේක කලිනුත් ටිකක් කතා කරා. මේ විදේශ ආයතනය තමයි ඒෂියා කන්සල්ටිං කියන්නේ. හැබැයි ඒෂියා කන්සල්ටිං කියන්නේ මේක එයා ඒෂියා නෙමෙයි කියලා තමයි පහුගිය දවසේ මැලේෂියානු මාධ්‍යවලට අදහස් දක්වපු ඒෂියා සමාගමේ CEO, ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නෑන්ඩස් කියලා තිබුණේ මේක ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිඩ් කරේ අපි නෙමෙයි, ඒෂියා කන්සල්ටිං කියන ඒගොල්ලොන්ගේ මේන් ගරූප් එක ඇතුළේ තියෙන කන්සල්ටිං පාට් එක කරන අනිත් ආයතනය කියලා. ඒෂියා කියන්නේ බජට් එයාලයින් එකක්. ඉතින් මේ ඒෂියා කන්සල්ටිං බැලුවොතින් ඒගොල්ලො කරන්නේ සාමාන්‍යයෙන් මේ එයාලයින් මැනේජ්මන්ට් පැත්තට කන්සල්ටන්සි සර්විසස් තමයි ඒගොල්ලො දෙන්නේ. ඉතින් මම දැක්කා ඒගොල්ලොන්ගේ ගැන පොඩ්ඩක් හොයලා බලද්දි මේ බංග්ලාදේශයේ ගුවන් සේවයක් එක්ක එහෙම එකතු වෙලා ඒගොල්ලොන්ගේ ඒගොල්ලොන්ට අවශ්‍ය මැනේජ්මන්ට් කන්සල්ටන්සි එහෙම දෙනවා. ඉතින් ඒෂියා කන්සල්ටිං ගත්තාම ඒගොල්ලොන්ගෙන් කරෙන්නේ ඒ වගේ පාට් එකක්. ඉතින් අනිත් පැත්තට අපේ මම පහුගිය දවස්වල කරපු වීඩියෝස් එක්ක අපේ ලංකාවේ බොහෝ දෙනාගේ අදහස වෙලා තිබුණේ මේක විදේශීය සමාගමකට සම්පූර්ණයෙන්ම දීලා දාන්නේ නැතුව මේක පුළුවන් නම් ලංකාවේ හොඳ ව්‍යාපාරිකයෙක්ට හෝ ව්‍යාපාර කරන සමාගමකට දෙන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි කියලා. ඉතින් ඒකත් එක්ක අපි බලමු මේ ලංකාවෙන් ඉතුරු වෙලා තියෙන මේ ෂෝට් ලිස්ට් වෙලා තියෙන සමාගම් වලින් ප්‍රධාන සමාගම් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. එකෙන් පළවෙනි එක තමයි ෂෙරීෂා ටෙක්නොලොජීස් අනුබද්ධ ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සමාගම. ඉතින් මේ සුප්‍රීම් සමාගම ගැන තොරතුරු ටිකක් හොයලා බැලුවාම ඔවුන් පහුගිය සතිය පුරාවට මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කරලා තිබුණා. ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගත්තොත් අපි මෙන්න මේ වැඩසටහන් තමයි අපේ අදහස කියලා එකක් සුප්‍රීම් සමාගමේ ප්‍රධානියා මත් ලියපු ලිපියක් නිකුත් වෙලා තිබුණා මාධ්‍ය ආයතන වලට. ඔහු පහුගිය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයත් සමග පියාසර කරද්දී ඔහු ලබපු අත්දැකීම් එක්ක ඔහුට අවශ්‍යයි මේ සමාගම ශ්‍රී ලංකන් සන්නාමය තවදුරටත් මේ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්න. ඒ වගේම මේ දැන් පහුගිය දවස්වල අපේ ගුවන් සේවා අමාත්‍යවරයා කියලා තිබුණා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනින් එහා දිගටම අලාභ ලැබුවොත් මේකේ ඉන්න සේවකීන්ගේ සේව රැකියාවේ තත්ත්වය පවා අවිනිශ්චිත වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්ක මේ සුප්‍රීම ආයතනයේ ප්‍රධානියා ආර්.එම්. මණිවන්නන් මහත්මයා කියලා තිබුණා. මේ ඔහුගේ බලාපොරොත්තුව තමයි මේ සියලුම දැනට ඉන්න සේවය කරන සේවකින්ගේ රැකියාවන් සුරක්ෂිත කිරීමත් ඔහුගේ අරමුණක්.
ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ ලබන තත්ත්වයට ගෙනල්ලා යලිත් පෙර තිබුණා වගේ ගොඩනගන්න හුට අවශ්‍යතාවය තියෙනවා වගේම මේ කාලයක් පුරාවට පවත්වාගෙන ආපු ශ්‍රී ලංකන් සන්නාමය ඉදිරියට ගෙනියන්න තමයි අවශ්‍ය වෙන්නේ කියලා ඔහු කියලා තිබුණා වගේම ඔහුගේ සමාගම වෙනුවෙන් නිකුත් කරපු මාධ්‍ය නිවේදනත් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔවුන් කොහොමද ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කියලා තිබුණා. ඊට අමතරව ඔවුන්ට එකතු වෙනවා කියලා ඔවුන් පවසලා තියෙනවා. මේ මැද පෙරදිග ප්‍රධාන පෙළේ සමාගමක් මේ ඔවුන් එක්ක අත්වැල් බැඳ ගන්නවා. මේකේ ඔපරේෂනල් සර්විසස් කරන්න කියලාත් ඔවුන් දන්වලා තිබුණා. ඒ වගේ පොඩි වැඩපිළිවෙලක් ලංකාවේ සුප්‍රීම් සමාගම එළි දක්වලා තිබුණා සහ මාධ්‍යවලට නිකුත් කරලා තිබුණා. ඉතින් මම පොඩ්ඩක් හොයලා බැලුවම මේ සුප්‍රීම් සමාගම ගැනත් ඔවුන් පහුගිය කාලේ පෞද්ගලිකවම මේ එහි ප්‍රධානී ආර්ය මණිවන්දන් කියන මහත්මයා මේ ලංකාවේ පහුගිය දවස්වල පහුගිය 2022 ඇති වුණු ෆියුල් ක්‍රයිසිස් එක වගේම බලශක්ති අර්බුදයේ වෙලාවෙත් මැදිහත් වෙලා ලංකාවට ඉන්ධන සහ මේ විදුලිය වගේ දේවල් වල අඛණ්ඩ සම්බන්ධතාවයක් දෙන්න ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා පවා පාවිච්චි කළා. ලංකාවේ ඇති වුණු ක්‍රයිසිස් එක මැනේජ් කරගන්නත් ලොකු සපෝට් එකක් දුන්න පුද්ගලයෙක් කියලා මේ අපි තොරතුරු හෙව්වහම පොඩ්ඩක් දැනගන්නට ලැබුණා. ඉතින් ඒකත් එක්ක ඔහුගේ විෂන් එක තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලි ලාභ ලබන තත්ත්වයට ගෙනල්ලා සියලු දෙනාගේ රැකියාව අවස්ථා සුරක්ෂිත කිරීම. ඒකත් එක්ක මම බැලුවා ඒගොල්ලොන්ගේ www.supreme.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා මොනවද ඒගොල්ලොන්ගේ තියෙන මේ ඒගොල්ලෝ මොනවද බිස්නස් විදියට කරන්නේ කියලා ඔවුන්ගේ වෙබ් අඩවි සඳහන් කරලා තිබුණා. මේ මයිනින්, ස්පේස් ටෙක්නොලොජි, ෆින්ටෙක්, එනර්ජි ට්‍රේඩින්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස්, රිනීවබල් එනර්ජි, මීඩියා, රියල් ස්ටේට් ඇන් ඉන්වෙස්ට්මෙන්ට්ස් කියලා තමයි ඒගොල්ලෝ ඉංගුල්ලේ සයිට් එකේ සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒකත් එක්ක මේ මම කල්පනා කරා මේ අපිට පුළුවන් නම් ඉදිරියේදී සුප්‍රීම ආයතනයේ ප්‍රධානියාව සම්බන්ධ කරගෙන පොඩි සාකච්ඡාවක් වගේ කරන්න පුළුවන් නම් කියලා මම ඒකටත් උත්සාහ කරනවා. ඔවුන්ගේ වැඩපිළිවෙල ජනගත කරන්න පුළුවන් නම් මොකද මේ දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක ඒ වගේ දෙයක් වුණොත් හොඳයි කියලා හිතුණු නිසා මට හිතුණා එහෙම දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒකත් එක්ක අන්තිම සමාගම තමයි ඔයාලා ගොඩක් දෙනා දන්නවා මේක නම් ලංකාවේ හේලි සමාගම ගොඩක් කාලයක් ව්‍යාපාර කරන ආයතනයක් ලංකාවේ. හැබැයි හේලි සමාගම මේ දක්වා කිසිම මාධ්‍යයට හෝ කිසිම ආයතනයක් විදිහට කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ. ඔවුන් යම් හේකින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තොත් මෙන්න මේ ආකාරයට තමයි ඔවුන්ගේ වැඩසටහන වෙන්නේ කියලා ඔවුන් කිසිම සඳහනක් මේ දක්වා කරලා නැහැ. ඒක නිසා මට ගොඩාක් තොරතුරු හොයාගන්න හම්බුනේ නැහැ. මේ බිස්නස් පැත්ත නෙමෙයි, ඒගොල්ලෝ එයාලයින් එක ගත්තයින් පස්සේ කරන්න යන වැඩසටහන කොහොමද කියලා මට නිශ්චිත තොරතුරක් හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් මම හේලිස් සමාගමෙත් ගිහිල්ලා බැලුවා ඔවුන්ගේ වෙබ් අඩවියට ඔවුන්ගේ මොනවද තියෙන මේ ඔවුන් මේ දවස්වල මොනවද සහ ඔවුන් කාලයක් තිස්සේ ව්‍යාපාර කරන ආයතනයක් ඔයාලා ඔක්කොම දන්නවා ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලොන්ගේ සයිට් එකට ගිහින් මම නිකන් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ ඉකෝ සොලියුෂන්ස්, හෑන්ඩ් ප්‍රොටෙක්ෂන්, පියුරිෆිකේෂන්, ඇග්‍රිකල්චර්, කන්සියුමර් රීටේල්ස්, මැටීරියල්ස්, ප්ලාන්ටේෂන්ස්, ඉන්ඩස්ට්‍රියල් සොලියුෂන්ස්, පවර් ඇන් එනර්ජි, ට්‍රාන්ස්පොර්ටේෂන් ඇන් ලොජිස්ටික්ස් මේ වගේ. ඉතින් ඒගොල්ලොත් ව්‍යාපාර ගුඩාක නිරත වෙලා ඉන්න සමාගමක්. සමාගමේ ප්‍රධානිය විදියට ඔබ මම අපි සියලුම දෙනා දන්න පුද්ගලයා තමයි අපේ රටේ ඉන්න ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියන මහත්මයා. ඔහු ඉතින් සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා අපි ගොඩාක් දෙනා දන්නවා. නමුත් මෑතකදී ඔවුන් ඔහු මේ ව්‍යාපාරවලින් ඉවත් වෙලා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණා වගේම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට මේ වෙද්දි වැඩ කරමින් ඉන්නවා. සහ බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා ඔහු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙයි කියලත් සමාජයේ කතිකාවතක් කියනවා. ඒ වගේම ඔහු ඒ සඳහා සූදානම් වෙන ආකාරයකුත් අපිට පේනවා. මෙන්න මෙතනදී පොඩි පරස්පරයක් එනවා. මොකද පොදුජන පෙරමුණේ මතය තමයි ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර විකුණන්න අවශ්‍ය නැහැ කියන මතය තමයි පක්ෂයක් විදියට ඔවුන් ඉන්නේ. ඒකෙදි පහුගිය දවසේ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලිපියක් ලියලා දන්වනවා ඔහු මේ පක්ෂයක් විදියට ඔවුන් මේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි සහ ඒකට අකමැතියි කියලා ඔවුන් අකමැත්ත පළ කළා.
ලිපියක් යවපු එකත් අපි පහුගිය දිනවල මාධ්‍යවල සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් දැක්කා. ඉතින් මෙතනදී ධම්මික පෙරේරා මහත්මයා නියෝජනය කරන්නේ ඒ කඳවුර නම් එතනදී පොඩි පරස්පරයක් එනවා. මොකද ඔහු හේලි සමාගම හරහා විකුණන ව්‍යාපාරයක් ගන්න යනවා වගේ මේක පෞද්ගලීකරණය කරන්නත් එතුමාගේ පැත්තෙන් කැමැත්තක් දක්වන බව පේනවා. ඉතින් ඒකත් එක්ක විතරක් මට පොඩි ගැටීමක් දැක්ක මතවාදීව. මොකද එක පැත්තකින් විකුණන්න එපා කියන ගමන් අනිත් පැත්තෙන් තමන්ගේ සමාගමක් ඒක මිලට ගන්න එක යන මිලට ගන්න යාම ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ඇරුණහම ඉතින් ඔවුන් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තයින් ලංකාවේ. ඉතින් ඒකත් එක්ක මං අදට අවසන් කරන්න කැමතියි මේ අපි කාගෙත් ශ්‍රී ලංකාවේ ඔබ මම ඇතුළු ගුවන් සේවා ශේෂ්ත්‍රයේ ඉන්න හැම දෙනෙක්ගෙන් බලාපොරොත්තු තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේ පරණ ඒ අභිමානයෙන් ඉස්සරහටත් රැගෙන ආවි. එහි සේවකීන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ ගුවන් සේවය ලාභ ලබන තත්ත්වයට පත් කරાવી සහ ශ්‍රී ලංකාවට විශාල කීර්ති නාමයක් ලබා දේවි කියන අදහස තමයි අපි හැමෝටම තියෙන්නේ. සහ අපිත් කැමතිම දේ තමයි තින් මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලැබුවා කියන ප්‍රවෘත්ති අහන්න. පහුගිය දවස්වල සිංගප්පූරු ගුවන් සේවය, මිරේස් ගුවන් සේවය වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මේ කවුරුන් හෝ මේ ව්‍යාපාරිකයෙක් අරගෙන, විශේෂයෙන් මමත් පෞද්ගලිකව කැමති මේක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ගන්නව නම්, මොකද එතකොට ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයත් එක්ක මේ ගුවන් සේවය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නිසා. ඉතින් අපි කාගෙත් බලාපොරොත්තුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකිකයෙකු සතු වෙලා අපිට ශ්‍රී ලාංකීය අභිමානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමනක් යන්න අවස්ථාව ලැබෙන්න කියලා.